අයිපවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ගුරුවරුන් වැඩ වර්ජනයක. ශ්‍රී ලංකාව වෙනුවෙන් චකත් මානව හිමිකම් කවුන්සිලයට නව යෝජනා පහක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් සැසිය අද අමාත්‍ය දිනේෂ් ඇමතීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ බෙදීමෙන් පොහොට්ටුවට වාසි. බුදුහෙට්ටි ගම කියයි. කොරෝනා ආසාදිතින් 80,000 ඉක්මවයි. ස්විස්තරලන්තේනුත් කොරෝනා රෝගියෙක් වාර්තා වෙයි. දැන් දේශීය පුවත්. දෙවන පුරා ගුරු විදුහල්පති වෘත්තීය සමිති 30ක් අසනීප නිවාඩු වාර්තා කරමින් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බවයි ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළේ. ගුරු විදුහල්පති සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීම, අතුරු වැටුපු සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීම, දේශපාලන පලිගැනීම් හරහා ලබා දෙන පත්වීම් අවලංගු කිරීම, පාසල් සිසුන්ගෙන් මුදල් අය කර ගැනීම නැවැත්වීම, ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු නතර කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන් අද දින දිවයින පුරා පාසල්වල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. එම වෘත්ති සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන්ගේ හිඟයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. පාලකයන්ට බල කරලා කියන්නේ මේ අවුරුදු 23ක් තිස්සේ තියෙන වැටුප් විෂමතාවය ඉවත් කරන්න. ඒ ඉවත් කරන තෙක් අපි දිගටම මේ සටන අරගෙන යනවා. අද දිනේ ළමයින්ගේ පැමිණීමේ සැලකිය යුතු අඩුවක් තියෙනවා. අද දවසේ පාසල්වල කටයුතු අසාර්ථක මට්ටමක තියෙන බව තමයි මන්නන් දකින්නේ. ඇයි ස්ට්‍රයික් ගුරුවරු ස්ට්‍රයික් යන්න කියලා කිව්වද?
ඉස්කෝල යන්න කිව්වද? යන්න කිව්වා. යන්න කිව්වා යන්න කිව්වා. ඇයි? අපි හැමෝම ඉස්කෝලේ ආවා. ඒ ළමයි ඇතුළට ගත්තේ නැහැ එළියට දැම්මා. ඉස්කෝල නැහැ කිව්වා එකපාරටම. දෙවිනපුරා පාසල්වල ගුරු සහ විදුහල්පති සංගම් 30ක් එක්ව ක්‍රියාත්මක කරන අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළා. විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කරන තුරු ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට අතුරු වැටුපක් ලබා දෙන්න කියලා බල කරන උද්ඝෝෂණය තමයි අපි අද ආරම්භ කරන්න යන්නේ. මේකත් එක්ක අපේ ඉල්ලී හයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා රජයට. අද දිනේදී රජයට ගුරුවරු සහ විදුහල්පතිවරු පෙළලා තියෙනවා තමන්ගේ ශක්තිය මොකක්ද කියලා. අද පාසල් වලින් 97%කට වැඩි ප්‍රමාණයක් ගුරුවරු පාසලට වාර්තා කරලා නැහැ. අපි ආණ්ඩුවට කියලා මේ ප්‍රශ්නේ විසඳන්න අනිවාර්යයෙන් කටයුතු කරන්න ඕනේ. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපිරිමු මහතා සඳහන් කළේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් අද දිනේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. සමිති සියලුම දෙනා දන්නවා අධ්‍යාපන අමාත්‍යංශය ඔය පිළිබඳ තීන්දුව අරගෙන දැන් සති 3ක් මාසයක් වෙනවා. අපි කැබිනට් පත්‍රිකාව පාවහෙට ඉදිරිපත් කරන්න කටයුතු කළා තියෙන්නේ. සහ අතුරු සම්බන්ධ ගිණුමකින් යන්නේ අපිට අයවැයක් නැහැ. ඒ නිසා මේ කරන්න විදියක් නැහැ. නමුත් මොකද මේක මේ උද්ඝෝෂණ වැඩවර්ජන දෙඩ නියමවට මුකුත් අවශ්‍ය නැහැ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිරවුල්ව මේ සරහන් කළා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ 43 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජිනීවා බලපිටත්ව ගියේ විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ එරටට ළඟා වුණා. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අද මානව හිමිකම් මණ්ඩලයේ ඇමතීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහිදී මානව හිමිකම් කවුන්සිල සමාජිකින් දැනුවත් කරනු ඇත. එමෙන්ම මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන වාචික කරුණු දැක්වීමටද අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීමට නියමිත බව විදේශ අමාත්‍යංශය සඳහන් කළා. එළඹෙන 28 වනදා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මානව හිමිකම් මහකොමසාරිස්වරිය මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බවද විදේශ සම්බන්ධතා අමාත්‍යංශය සඳහන් කළා. පසුගිය 24 වනදා ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 43 වන සැසිවාරය ආරම්භ කළ අතර එය මාර්තු 20 වනදා දක්වා පැවැත්වෙනවා. මෙම සැසිවාරයට පෙර එනම් 21 වනදා විදේශ ලේකම් රවිනාත් ආරිසිංහ මහතා මානව හිමිකම් මණ්ඩලයේ සභාපතිනි එලිසබත් මහත්මිය හමු වී ජිනීවා නුවරදී ශ්‍රී ලංකාව මෙම යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වන බව දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාව සතු බැඳීම් වලට ගැළපෙන පරිදි ප්‍රජාතන්ත්‍රවාදී සහ නෛතික යාන්ත්‍රණය මගින් මෙතෙක් නොවිසඳුණු ගැටලු විසඳීම සහ එක්සත් ජාතීන්ගේ සමාජික රටවල සහයෝගයේදී ඇතිව ආන්දෝලනාත්මක යෝජනා සම්මුතිය අවසන් කිරීම සෙසු යෝජනාවනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ ප්‍රථම විධායක හමුව ඊයේ පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ වැසිල් රාජපක්ෂ මහතාද එක්ව සිටියා. මෙහිදී නව සංධානයේ නියෝජ්‍ය සභාපතිවරු ජාතික සංවිධායක උප සභාපතිවරු සහ උප ලේකම්වරු පත් කර තිබෙනවා. මැතිවරණයකට අපි සූදානම් වෙන වෙලාවක්. මේ මැතිවරණය අපි ජයග්‍රහණය කරන්න ඕන. තුනෙන් දෙකක බලයක් එක්ක අපි ජයග්‍රහණය කරන්න අපි සියලු දෙනා එකතු වීමෙන් ඇති වෙන ශක්තිය මම හිතනවා විශාල ශක්තියක් අපිට ලැබෙනවා. රට තුලත් පක්ෂය තුලත් ඇති වෙනවා. ඉතින් මම හිතනවා අද එක්සත් ජාතික පක්ෂය තුල තියෙන අර්බුද අපේ පක්ෂය ඇතුළට එන්නට ඉඩ තියන්න පුළුවන් කමකුත් නැහැ. එන්නට ඉඩ තියන්න දෙන්නෙත් නැහැ කියන එක වොම් පැහැදිලි. අපි අමාරුවෙන් පෙරලගත් ආණ්ඩුව ඊළඟට පාර්ලිමේන්තු බලය අපිට ලබා ගන්න. පාර්ලිමේන්තු බලය තුළ අපි වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යන්න ඕන. ජනාධිපතිවරයාගේ දැහත් ශක්තිමත් කරගෙන අපි ප්‍රතිපත්ති ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම අපේ මූලික අරමුණ වෙලා තියෙනවා. ඒකෙදී අපේ පක්ෂයක් වශයෙන් පක්ෂ වශයෙන් අපි සියලු දෙනාගේම සහයෝගය ලබා දිය යුතුයි මම විශ්වාස කරනවා.
අපි එකතු වෙලා හිටියොත් අපිට විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියන එක අපිට විශ්වාසයි. ඉන්ද අපේ පක්ෂයේ අද ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න අපි සියලු දෙනාම කටයුතු කරමු කියන ලිම කරමින් COVID-19 වෛරසය මෙරටට බෝවිය හැකි රටවල් සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර ස්විට්සර්ලන්තයෙන් අදාළ වෛරසය ආසාදනය වූ පළමු රෝගියා හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 2764ක් වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් තිබෙනවා. COVID-19 හෙවත් කොරෝනා වෛරසය මෙරටට බෝවිය හැකි රටවල් සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ මහතා කියා සිටින්නේ මේ වන විට දකුණු කොරියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැඩි අවධානයක් යොමු වී ඇති බවයි. මේ අතර ස්විට්සර්ලන්තයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වාර්තා වී තිබෙනවා. ඔහු ඉතාලියේ මිලානෝවල සිට ස්විට්සර්ලන්තයට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම කොරෝනා වෛරසය වැළඳුණු ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු නිරෝධායනය සඳහා යොමු කර ප්‍රතිකාර ලැබීමේ අනතුරුව සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. අලුතෙන් නව රෝගීන් 2491 දෙනෙකුද හඳුනාගෙන ඇති බවටයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ. එමෙන්ම මේ වන විට දකුණු කොරියාවට සහ ඉතාලියටද මෙම COVID-19 වෛරසය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. චීනයට පසුව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. දකුණු කොරියාවේ අද වන විට ආසාදිතයන් සංඛ්‍යාව 1146 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට දකුණු කොරියාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 12ක්. එමෙන්ම 22 දෙනෙකු මේ වන විට රෝගී ආසාදනය වී ඉන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර ඉතාලියටද COVID-19 වෛරසයෙන් බලපෑම් එල්ලව තිබෙනවා. ඉතාලියෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 362ක් වන අතර වෛරසය වැළඳීමෙන් පුද්ගලින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම ජපානයේද COVID-19 වෛරසය ආසාදිතයන් 171 දෙනෙකු සිටින අතර හොන්කොන් ප්‍රදේශයෙන්ද COVID-19 වෛරසය ආසාදිතයන් 85 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට ලොව පුරා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 81,000ක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම COVID-19 වෛරසය වැළඳීමෙන් පුද්ගලයන් 2764ක් ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. මේ වන විට සුවය ලබා ලොව පුරා රෝහල්වලින් පිටව ගොස් සිටින සංඛ්‍යාව 30,000ක්මවා ගොස් ඇති බවටයි විදෙස් නවතම වාර්තා පෙන්වා දෙන්නේ. වත්මන් නාණ්ඩුව ගත වූ දින 100 තුළ ජනතාවට පොරොන්දු වූ කිසිවක් ඉටු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. බත්ඒකම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් බෙලියත්ත මාතර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අපි හදලා වැඩි ඉවර කරා. ගිහිල්ලා උජාරුවට ඒක විවෘත කරා. දැන් අපි ඔක්කොම මැනලා සීමාවල් දාලා නිලධාරීන් දාලා හදපු ඉඩම් ඔප්පු අල්ලියගහ මන්දිරයේ උත්සව තියලා ප්‍රදානය කරනවා. අගමැතිතුමා එතුමා කියනවා සිංහල අලුත් අවුරුද්දේ කන්න බොන්න අතට සල්ලි දෙන්න කිරිබත් කෑල්ලක් හරි කන්න තමයි අර පරිපූර්ණ ඇස්තමේන්තුව දැම්මේ පාර්ලිමේන්තුවට කියලා. මේවා විහිළු කතා. මේ මාස 3 කරපු කිසිම වැඩක් නැහැ. අඩුම තරමේ පස් පිඩල්ලක්වත් කපලා නැහැ. ඔය රැකියාවල් ලක්ෂයක් කියලා පෙන්වන එකට මුලා වෙන්න එපා. මේක තනි ක්‍රම ප්‍රෝඩාවක්. දෙවෙන්ද පාර්ලිමේන්තුව විසිරුවට පස්සේ නාම යෝජනා බාර ගන්න දින නියම කරාම මැතිවරණ නීති අනුව රැකී රක්ෂා දෙන්නත් බෑ, ඒව කරන්නත් බෑ, පත්තින් දෙන්නත් බෑ. අපේ දිනසීරිය කාලේ අපි ආයවැයක් ගෙනල්ලා බඩු මිල අඩු කරා, පඩි වැඩි කරා, විශ්‍රාමිකයින්ගේ දීමනා වැඩි කරා, රටේ සම්වර්ධනය සඳහා මුදල් වෙන් කරා. හැබැයි අද මේ අය මේ දිනසීයක් විතර ගත වෙන කාල සීමාවේදී රටේ කරපු වැඩ කොටසක් නෑ. ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා 2020 චන්ත හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සහ චන්ත විමසීම හා සමිති වෙනත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමෙහි අවධානය යොමුව තිබෙනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නියෝජිතයන් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වෙනවා. එහිදී 2019 ඡන්ද නාමලේඛනය සහ 2020 ඡන්ද නාමලේඛනය ප්‍රතිශෝධනය පිළිබඳවද සාකච්ඡා කෙරෙනු ඇති. මීට අමතරව මැතිවරණ නීති සංශෝධන කටයුතු මෙන්ම වයස අවුරුදු 18 සම්පූර්ණ වන විට ඡන්ද දායකින්ට ඡන්දය ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබා දීමට ඇති හැකියාව පිළිබඳවද අවධානය යොමු කෙරෙනු ඇති. 2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඉක්උද්දා ප්‍රකාශ කළා. ඒ අනුව එළඹෙන මහමැතිවරණය සඳහා 2019 ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්න ඇති බවට වාර්තා වෙනවා. අදාළ ඡන්ද හිමි නාමලේඛනයට අනුව 2018 ඡන්ද හිමි නාමලේඛනය හසසනීමේදී නව ඡන්ද දායකයින් 270,000ක් පමණ අලුතෙන් එක්ව ඇති බවයි මැතිවරණ කොමිෂම සඳහන් කරන්නේ. මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 196ක් වන අතර ජාතික ලයිස්තුවෙන්ද මන්ත්‍රීවරුන් 29 දෙනෙකු තෝරාපත් කර ගැනෙනවා. මහමැතිවරණය පවත්වන දිනයට යොදාගනු ලබන ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී සිටින ඡන්ද දායකින් සංඛ්‍යාව සහ එක් එක් දිස්ත්‍රික්කයන්හි සිටින ඡන්ද දායකින් සංඛ්‍යාව අනුව එම දිස්ත්‍රික්කයන්වලින් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාවද වෙනස් වෙනවා. සමස්ත ඡන්ද දායකින් සංඛ්‍යාව පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නා මන්ත්‍රීවරුන් 19 වෙදා දිස්ත්‍රික්ක මට්ටමින් එන ඡන්ද දායකින් සංඛ්‍යාවෙන්ද බෙදීමෙන් අනතුරුවයි එක් දිස්ත්‍රික්කයකට මන්ත්‍රීවරුන් කොපමණ ප්‍රමාණයක් ලබා දෙන්නේද යන්න තීරණය වන්නේ. එමෙන්ම මාර්තු 1 වනදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් අප්‍රේල් 23 සිට මැයි 6 වනදා දක්වා කාල සීමාව තුළ මහා මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට බලය ඇත්තේ වසර 4 හමාරක් ගතවීමෙන් අනතුරුවයි. ඒ අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය ලැබෙන්නේ මාර්තු 1 දිනයි. කෙසේ වෙතත් පසුගිය 20 වනදා පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව එය මාර්තු 3 වන දින දක්වා කල්තැබීමට කථානායකවරයා පියවර ගනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුද හේතුවෙන් මෙවර මහමැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මනාප ඔවුනට අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිකමගේ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් කට්ටිය කියනවා රෙහෙන් කඩන් ගියා මෙහෙන් කඩන් ගියා ශ්‍රී ලංකාවේ එක බෙදලා ඉන්නේ කඩන් ගියා එක්සත් ජාතික පක්ෂය කඩන් ගියා ජේපී කවුද කඩන් ගියේ සෝමන් අමරදිනේ පටන් අරගෙන ඉන්නේහාට විමල් ලිදවන්තලා වීර කුමාර දිසානාය කළා මේ ඔක්කොම ජේපීකින් කඩන් ගිහපු කට්ටිය ජේපීකින් කඩන් ගිහපු කට්ටිය එකතු කරොත් පක්ෂයක් හදන්න පුළුවන් සෙනගක් එක්ක ගිහිල් තින්නේ මැතිවරණයත් සමග මනාප පොරේ ආරම්භ වෙයි හුට්ටුවේ කණ්ඩායම් වෙනම යන තත්ත්වයක් අපිට පේනවා. ලකුණ හදා ගන්න තාම බෑ ඡන්දදායකින් උත්තරයක් දෙන්න අලියාගේ ඡන්දදායක උත්තරය දෙන්නේ මේ තරේ තමයි ඔක්කොම පොට්ටු වල ගහන මහා පරිමාණ වැලි චාවාරමක් පිළිබඳ තොරතුරු අපට මහියංගන ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඩීපීට පටහැනිව යමින් පරිසර සංරක්ෂිත කලාපවලට අහිතකර වන අයුරින් වැලි ගැනීම් සිදුකරන වැලි ජාවාරම්කරුවන් පිළිබඳව නිරන්තරයෙන් අපට තොරතුරු අසන්නට ලැබෙනවා. එවැනි තවත් පුවතක් පිළිබඳව සිදුකරන අනාවරණයයි මේ. ඒ මහියංගනයේ ප්‍රදේශයේ වගාව ගම්මානය තුළ සිදුවන වැලි ජාවාරමක් පිළිබඳ තොරතුරුයි. විහාරස්ථානයක සංවර්ධන කටයුත්තක් සඳහා මහියංගනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද වැලි කියුබ් දෙකක බලපත්‍රය අවභාවිත කරමින් සිදු කරනු ලැබූ මහා පරිමාණ වැලි ජාවාරමක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා. මහවැලි පාලමේ සිට පහළට කිලෝමීටර් 1ක වැලි කෙනීම් සපුරා තහනම් කර තිබෙන කලාපයක සහ මහවැලි පාලමේ සිට ඉහළට පූජා නගරය දක්වා කිලෝමීටර් 1ක වැලි කෙනීම් සපුරා තහනම් කර තිබෙන කලාපවල මෙලෙස වැලි ජාවාරම් සිදු කිරීම පරිසරයටද විශාල වශයෙන් බලපෑම් එල්ල වෙන කරුණක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙම ජාවාරම සම්බන්ධයෙන් මහියංගනයේ ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් මහතා විසින් බදුල්ල නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා වෙත සිදු කරනු ලැබූ පැමිණිල්ලකට අනුවයි විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ. Yeah.
මෙම ජාවාරම් කරුවන් මෙලෙස ඉතාම දුෂ්කර පළාත්වල විහෙර විහාරස්ථාන සහ පවුල් සොයාකොස් නොමිලේ වැලි ප්‍රවාහනය කර දෙන බව පවසමින් වැලි ජාවාරම් සිදු කර ඇති බව අනාවරණය වී තිබෙනවා. කොච්චර වෙලා වැලිය ඇදලා තියෙනවද? කෙසේ වෙතත් අනවසර කැණීම් කළ වැලි අදාළ ස්ථානවලින් ප්‍රවාහනය කිරීම වැළැක්වීම සඳහා පසුගිය 17 වනදා මහියංගනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් පොලිස් භාරයේ තිබූ වැලි කිව් 15ක්ද පසුගිය 16 වනදා පෙරවරුවේ කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අවසන් වාර්තාව පොලිස් අධිකාරී SP K ගාල්ලගී මහතා විසින් ඌපලත් නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා වෙත බාර දීමට නියමිත අතර වැඩිදුර විමර්ශන කටයුතු SP K ගාල්ලගී මහතා යටතේ සිදු කෙරෙනවා. එත් සමකෙන් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලිතම මෙම සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.